හැමතැනකින්ම මගේ ජීවිතේ මතුවුණා. මට දවසක් මතකයි මම ගැලුම් එකේ ගැලුණා. ඔය ගැලුම්ෙත් එක්ක මම මුණ ගැහිලා කතා බහ කරන අතරින් අපේ අම්මා ජීවිතේට අතීත නැති විදිහට එතනට ආවා. ඇවිල්ලා මහා හයියෙන් සද්ද කරගෙන මට අදටත් මතකයි. ඒ සම්බන්ධයෙන් බින්ද හැටි. හැබැයි ඒ බින්දීම හරහා මගේ ජීවිතේ ඉරණම් කාර්යයට මගේ ළඟට එන්න පහසු වුණා. මට මගේ ජීවිතේ අවසන් ආදරේ මුණ ගැහෙනවා විශ්වවිද්‍යාලේ. මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා. ඇය එන්නේ පොසත් පවුලකින්. මට පේන්න ගන්නවා ඇය සත්මහලින් බැහැලා එනවා වගේ. මට ඊටම හරියන සින්දුවක් මුණ ගැහෙනවා. ටිකෙන් ටික ලෝකය අලුත් වෙනවා. අපිට හුරු පුරුදු දේවල් මගහැරිලා අලුතර දේවල් අපට පුරුදු වෙනවා. නමුත් මේ හැමදේම අතරින් පුරුදු සෙනෙහසෙන් අපි ඉන්න ඔබ ළඟින්ම තනියම නෙවෙයි, ඔබට හුරු පුරුදු රසවන්තයෙකුත් එක්ක. පුංචි කාලේඳන් ඔහු දකින්නේ එකම එක හේනයයි, ඒ තමයි ඉගැන්වීම. සිහිනය ඉලක්කයක් කර සිහිනේ ජයගත් ඔහු අද මේ වැඩසටහනෙන් ඔබ අප මුණ ගැහෙනවා. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල ප්‍රදේශයේ පවුලක වැඩිමල් දරුවා විදිහට මුතුගල් පතිරන්නැහැලාගේ අමිල දිනේෂ් මුතුගල නමින් උපත ලබනවා. නාරම්මල මහාවිද්‍යාලය සහ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ඔහු 24 උගත් පාසල් අතරට අයත්. ඉන්පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ උපාධිය ලබා ගත්ත ඔහු ඒ වන විටත් ටියුෂන් ගුරුවරයෙකු වශයෙන් නමක් දිනාගෙන ජනප්‍රියත්වයට පත් වුණු අයෙක්. උසස් පෙළ කඩේම පසු කළ සැනින්ම එවක සාමාන්‍ය පෙළ හැදෑරු ශිෂ්‍යයින්ට විද්‍යාව හා තාක්ෂණ වේදයේ විෂය ඉගැන්වීම ආරම්භ කරමින් ඔහු අතිරේක පන්ති ක්ෂේත්‍රයට පා තබනවා. පසු එම ශිෂ්‍යයින්ටම උසස් පෙළ ජීවවිද්‍යා විෂය උගන්වන්න පටන් ගන්නවා. ටිකෙන් ටික අඩියෙන් අඩිය උපකාරක පන්ති ක්ෂේත්‍රයේ හිණි පෙත්තටම ළඟා වුණු ඔහු 2012 වසරේදී ඔහුගේම අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරනවා. පාසල් අවදී නිදහස් කාල පරිච්ඡේදවලදී මිතුරන් වද කරගෙන කතන්දර කියන්න දක්වපු හැකියාව ඉගැන්වීම් ක්‍රමවේදය හා එක්කල ඔහු මේ වන විට අඩුම කාලයකින් YouTube subscribes ලක්ෂය සීමාව පසු කර ගිය කිහිප දින අතරට එකතු වෙනවා. ඉතින් නිින්ද නොයන බයෝපන්තියෙන් ජීව විද්‍යාව ආදරයේ ජීවිතය උගන්වන ඔහු අද මේ වැඩසටහනෙන් ඔහුගේ ජීවිතය ආදරය ගැන අපට කියනවා. මේ ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුකල. අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුකල. අයිබෝවන්, අද සියත FM රෑ 10යි ගී 10යි තුලින් ඔයගල්ලන්ට මුණ ගැහෙන්නේ මම ජීවවිද්‍යා දේශක දිනේෂ් මුතුගල. මගේ ජීවිත අත්දැකීම් ගීත 10ක් හරහා ගීත පොහුකුරක් එක්ක මේ පැය මම ඔයාලත් එක්ක විඳිනවා, විඳ ගන්නවා. මම ඉතාම ආදරෙන් සෙනෙහසින් ඇරයුම් කරනවා සියලුම ලංකාව පුරා විසිරලා ඉන්න සියත ශ්‍රාවකින් සියලු දෙනාට. අපිත් එකතු වෙන්න, මමත් එකතු වෙන්න, මගේ අත්දැකීම් ටික ඔයාලගේ අත්දැකීම් එක සමාන වෙනවද සමපාත වෙනවද කියලා බලන්න, රස විඳින්න. සියලු දෙනාට සෙනෙහසින් ඇරයුම් කරනවා මේ පැයේදී. මේක තමයි මගේ 10 ගීතය. අංක 10 දෙන්නේ අගටනේ. හැබැයි දැන් මට මේක කරන්න වෙලා තියෙන්නේ වැඩසටහනේ මුල ඉඳන්. ඒ නිසා මගේ අංක 10 අද අංක 10 අංක 1.0 තියෙන එක මම 0.1 කරගන්නවා මුලින්ම. ඉතින් මට සිද්ධ වෙනවා මගේ අම්මට මුල් තැන දෙන්න. අම්මත් එක්කම අප්පච්චි ගැන කියවෙනවා. හැබැයි මේ ගීතෙන් කියවෙන අම්ම ගැන. මව් කුසකින් අපි එළියට ආවිල්ලා ලෝකෙ දිහා බලනකොට අම්මගේ ණය ගෙවන්න ක්‍රමයක් හිතාගන්න බෑ. මම හැමදාම දකින්න මට හැමදාම හැඟෙන දෙයක් තියෙනවා. මමගේ ජීවිත කාලේ තාම භාගයක් විතරයි ගෙවලා තියෙන්නේ. මම හිතන විදිහට මම දන්නේ නැහැ ඊළඟ මොහොත කොයි වගේ වෙයිද කියලා. හැබැයි මේ ගෙවලා තියෙන කාලෙදී
මට මගේ ජීවිතයේ සොඳුරු ආමන්ත්‍රණය මට ලබා දුන්නේ අපේ අප්පච්චි. අපේ අප්පච්චි සුන්දර මිනිසෙක්. ඒ අප්පච්චි ගැන කියද්දි මම අම්මා ගැන කියන්න ඕන මෙහෙම. මගේ ජීවිතේ ගොඩාක් අභියෝග වලින් මං හරි අමාරුවෙන් සමහරට කඳුළු සලමින් සමහරට සුසුම් හෙලමින් ගොඩ ඇවිල්ලා තිනවා. මේ අභියෝග එකින් එක තරණය කරන්න යෝධ අත්වාරුව ශක්තිය දුන්නේ අපේ අම්මා. මම පුංචි කාලේ ඉඳන් අපේ අම්මා අභියෝග තරණය කරන විදිහදී හරි සතුටින් තමයි බලන්නේ. හරි ආසයෙන් බලන් හිටියේ අපේ අම්මා හරි ශක්තිමත් ගැහණියක්. මම මේ සාමාන්‍යයෙන් දැන් ගුරුවරයෙක් වෙලා හිටියට මටත් තිබ්බනේ පුංචි කාලයක් ඊළඟට තරුණ කාලේ තමයි ඉතින් තාම ගෙවන්නේ. හැබැයි මේ පුංචි කාලේ ඉඳන් තරුණ කාලේට එන සංක්‍රමණ කාල සීමාවක් තියෙනවා ගැටවර කාලේ. ඔය කාලේ හිත දුවනවා වැඩි. මගේ නම් හිත සාමාන්‍යයෙන් සෑහෙන දුවපු හිතක්. හැබැයි මේ දුවපු හිතේ බොහෝ තැන්වල නැවතුණු ගෑනු ළමයි මගේ ජීවිතේ එක එක කාලෙදී ඇවිත් එක එක කාලෙදී ගියා. මම හැමදාම කියනවා දැන් මගේ ඉන්න බිරිඳ මගේ අවසන් ප්‍රේමය කියලා. ඒ කියන්නේ මට මුලින් පෙම් කතා තිබිලා තියෙනවා. මේ ප්‍රේම කතාවල අම්මා ප්ලේ කරපු රෝල් එක හරි විශිෂ්ටයි. සමහර දේවල් අපේ ජීවිතෙන් ඈතට යන්නේ යන්න මොන නිසා. හැමදාටම මතක් වෙන දුක්පුසු අත්දැකීමක් ඉතිරි කරලා ගියාට ඒ කතාවත් අපේ ජීවිත සුන්දර කරනවා. නමුත් අම්මා මේ හැමතැනකම මගේ ජීවිතේ මතුනා. මට දවසක් මතකයි මම ගැල්මෙක ගැල්ුණා. ඔය ගැල්මෙත් එක්ක මම මුණ ගැහිලා කතා බහ කරන අතරේ ජීවිතේටවත් හිතන්නේ නැති තැනක අපි දෙන්න ඉන්න වෙලාවේ අපේ අම්මා ජීවිතේටවත් හිතන්නේ නැති විදිහට එතෙන්ට ආවා. ඇවිල්ලා දේවදූතියක් මතු වුණා වගේ මහා හයියෙන් සද්ද කරගෙන. මට අදටත් මතකයි අපේ අම්මා ඒ සම්බන්ධයෙන් බින්ද හැටි. හැබැයි ඒ බින්දීම හරහා මගේ ජීවිත ඉරණම් කාර්යයට මගේ ළඟට එන්න පහසුණා. මම අදටත් කියන්නේ මමත් මගේ ඉරණම් කාර්යයත් අපේ අම්මට ණයගති. අම්මලා සමහරලාවට රළු අවවාද දෙනවා හිතේ තියෙන අප්‍රමාණ ආදරය නිසා. අපේ අම්මත් ඒ වගේ. අම්මගේ ශක්තිමත් බවයි අප්පච්චිගේ ආදරණීය බවයි එකතු වෙලයි මම හැදුනේ. අද මගේ ගීදාය ඇතුලේ මුල්ම තැන මම මගේ ශක්තිමත් අම්මා වෙනුවෙන් දෙනවා. අපි හැමෝම එකතු වෙලා අම්මා ගැන කියවිච්ච ලස්සන ගීතේ රස විඳලිමු. අංක 10 හැබැයි ඒක වැඩසටහනෙ පළවෙනි තැන. අංක 10 මන්නාරම් මගේ අම්මා සඳහා උන් අඬනා කඳුවර රාත්‍රියේ ආලෝකය දුන් සඳකන් කුඹරිය වනි මගේ අම්මා
ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මතුගල. මම මට මතකයි තවත් මේ වගේම වැඩසටහනකට සහභාගී වෙච්ච වෙලාවේ මේ ගීතේ මම අපේ අප්පච්චි වෙනුවෙන් ඉල්ලුවා. ඒ නිවේදක මහත්මිය මට කිව්වා, අනේ සර් මට පුළුවන් නම් වෙන සින්දුවක් කියන්න, මේ සින්දුව අපි පට්ට ගහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කල්පනා කළා, දැන් කොයි ලෝකෙන්ද හොයන්නේ? ඇයි දන්නවද, දිවුල්ගනේ මහත්තයාගේ කටහඬයි අපේ අප්පච්චිගේ කටහඬයි ටිකක් එක වගේ. දිවුල්ගනේ මහත්තයාගේ ලයාන්විත කටහඬින් මේ ගීතය ඇහෙනකොට මගේ ජීවිතේ අස්සක් මුල්ලක් නැර ජීවත් වෙච්ච අපේ අප්පච්චිගේ මතකයන් හැමතිස්සෙම ඇවිස්සලා මගේ ඔළුවට එන්න ගන්නවා. අපි ගොඩාක් දුප්පත් පවුලක් නෙමෙයි අප්පච්චි ගුරුවරයෙක්. ඒ ගුරු වෘත්තිය ඇතුලේ ගුරුහරුකම් ගත්තේ එයාගේ ගෝලෙ විතරක් නෙමෙයි, එයාගේ පන්තිවලට මාවත් දාගන්නවා. අර ළමයින්ට ගහන විදිහටම මටත් ගහනවා, ඒ ළමයින්ට කියන විදිහටම මටත් කියනවා. සමහර විට සැර වැඩි දෝ කියලාත් මට හිතෙනවා. ඒ වෙලාවට මම පැත්තට ගිහලා කල්පනා කරලා තියෙනවා, මේ මං අරන් හදාගත්ත ළමෙක් වද දන්නේ නැහැ. මේක හරිය සර්ව සාධාරණ විදිහට හිතන එකක් ඕනම ළමයෙකුට. හැබැයි පස්සේ දැනෙනවා වැඩිපුර සැර වෙන්නේ වැඩිපුර ආදරේ නිසා. අපේ අප්පච්චි වැඩිපුරම ආදරේ අපිට, ඒ නිසයි මේ වැඩිපුර සැර වෙලා තියෙන්නේ. මට හොඳට මතකයි මගේ ජීවිතේ මම අපේ අම්මයි අප්පච්චි ගැන ලොකු කැක්කුමක් මම පළවෙනි සැරේ ඒ ලෙවල් කරන කාලේ මගේ ඔළුවේ තිබුණේ නැහැ. ඇත්ත කියන්නේ බෑ, ඊට වඩා කැක්කුම් තිබ්බ දේවල් තිබ්බා. හැබැයි එක අභියෝගයකින් අපි පැරදුනහම ඒ පැරදීම අපේ ජීවිතේ බොහෝ දේවල් නිවැරදි කරනවා. මගේ පළවෙනි සැරේ මම විභාගෙට ගියාම මට තිබ්බ රිසල්ට් එක තමයි S3. ඕ ලෙවල් හොඳ රිසල්ට් එකක් දාලා ශිෂ්‍යත්වේ හොඳට පාස් වෙලා ගියපු කෙනා හොඳ දොස්තර මහත්තයෙක් වෙයි කියලා හිතාගෙන දොස්තර මහත්තයෙක් තියා ඉස්පිරිතාලේක ගේට්ටුවක් ළඟටවත් යන්න බෑ S3. ඉතින් මම ගෙදරට ආවට පස්සේ මට එදා දැනුණා අප්පච්චිගේ කිඳිරි ලිහඬ, අප්පච්චි ඇඳේ නිදාගෙන වෙලාව. මගේ ජීවිතේ පළවෙනි වතාව තමයි මගේ පපුව හූරනවා වගේ අප්පච්චිගේ කිඳිරි හඬ ඇහුණ දවස. මෙතෙක් මම දුක් වුණා මට ඇයි මේ කිඳිරි ලිහඬ ඇහුන්නේ නැත්තේ කියලා. එදායින් පස්සේ තීරණය කළා අප්පච්චිගේ කිඳිරි ලිහඬ අපි වෙනුවෙන් මහන්සි වෙලා ඇඳේ නිදාගන්නකොට මේ එන වේදනාවට මං කොහොම හරි පුළුවන් පමණින් ණය ගවන්න උත්සාහ කරනවා කියලා. මේ ණය කවදාකවත් මට ගෙවන්න බෑ. හැබැයි මගේ අප්පච්චි සුන්දර මනුස්සයෙක් මං හැම වෙලෙම කියනවා වගේ, ඒ සොඳුරු මනුස්සයා මේ ගීතේ කියවෙනවා වගේ අපිව උරමතින් තියාගෙන ජීවිතේ අමාරු කාලය තරණය කරලා අපි යම් තැනකට ගෙනාවා. මම ණයගැති මගේ අප්පච්චිට දෙවෙනි ගීතේ, එහෙම නැත්නම් මේ ෂෝ එකේ හැටියට 9 වෙනි ගීය මගේ අප්පච්චි වෙනුවෙන්. අංක නවයා අන්දරයායි මම්තාවන් සත්මන් කරන අප්පච්චි දොලි තියයි God.
ටියෂන් ගුරුවරයෙක් ඉස්සරහට යන්න. ඒතර මේ ගමන හරි කටුකයි වේ ටියෂන් ගැන එළියෙන් නම් බලනවා වගේ නෙමෙයි. දැන් එක එක අයින්ස්ටයින්ලා පන්ති පිටිපස්සෙන් ඉඳන් මන් දන්නවා සර්ගේ මාසික වැටුප ගණනය කරනවා. කාඩ් එක මචං මෙච්චරයි ළමයි ගානේ ගුණ නම් කොච්චරද කියනකොට එහා පැත්තේ නම් පයිතගරස් කියනවා. ඒ වගේ පන්ති කීයක් තියෙනවද බලපන්. ඒතර ඒ වගේ තමයි. හැබැයි මේ ගමන කටුකයි. මේ කටුක ගමනේ මමත් අනේක විද දුක් වින්දා. මොකද මං අපේ අම්මලාගේ උපකාරයක්, කියන්නේ අම්මලාගේ මුදලකින් යැපෙන්නේ නැතුව මේ ගමන යන්නම් කියන තැන තමයි හිටියේ. ඒ අතර මට මගේ ජීවිතේ අවසන් ආදරේ මුණ ගැහෙනවා විශ්වවිද්‍යාලේ. මම පුංචි බයිසිකලේ එනකොට, මෝටරසයිකලේ එනකොට මට CT100 එකක් තිබ්බේ. මේක එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. අතර මට ඇයගේ ධනෙ නෙමෙයි ඉදා වැදගත්කම තිබ්බේ. ඇය සරසවියේ සාමාන්‍ය කෙනෙක්. වැඩි කතා බහක් නැති සාමාන්‍ය යාළුවා. මේක මම මුලින් හිතුවා මම මේ යාළුවාට මේවත් මගේ කලින් කතා වගේම වෙයි. කලින් ඒවත් ඉතින් මැදදී නැවතුණානේ. ඉතින් මේ කෙනා ඉතින් ඒ විදිහට මගේ ජීවිතෙන් යයි කියලා. හැබැයි නොසිතූ විදිහට ඇය මගේ ජීවිතයට එනවා. ඇය එන්නේ පෝසත් පවුලකින්. ඇය එන්නේ මම ඉතාම මධ්‍යම පාන්තික මිනිසෙක් විදිහට ඉන්නකොට. මට පේන්න ගන්නවා ඇය සත්මහලින් බැහැලා එනවා වගේ. මට ඊටම හරියන සින්දුවක් මුණ ගැහෙනවා. මේක ගෑනු ළමයි කියනවා සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම් ආදරයේ පිය ගැට පෙළ පාර කියාවි. ওই විදිහට මුදුලමකින් ඇහුවා. බය වෙන්න එපා දිනේෂ් මම ඔයත් එක්ක ඉන්නම් ඕන දුකක් විඳින්න. නමුත් මට දුර පේන්න ගත්තා මගේ ජීවිතේ ඉස්සරහ තවත් කටුක වෙයි. එතකොට පිරිමි ළමයා කියනවා ඒත් එක්ක මේ ගීතේ මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැර එනවානම් ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවි. මට මේ ගීතේ වඩාත්ම හිතට වැදුණු තැන මැදදි මුණ ගැහෙන්නේ. ගෑනු ළමයා කියනවා සත්මාලට පෑයු හඳ පැලටත් ඒවි ඔබේ ලොවට එළිය වැටේවි. හිතේ අප්‍රමාණ සෙනෙහසින් පිරිමි ළමයා කියනවා හඳනාවත් මගේ පැලේ එළිය ගලාවි ඔබට පුරා හඳ පරදීවි. ආන හැම වෙලාවකම මගේ ආදර කතාව සිහි කරවන ගීතයයි ඊළඟට තෝරගන්නේ. අංක 8 මහලින් බැසෙන්න ඔබ මා පිළිගන්නවනම් ආදරේ පිය ගැට පෙළ පාර කියා.
අපලු ඇති කීපවතාවක් දැන් අපි කසාද වැඳල හිටියත් මායි මගේ බිරිඳයි. දවසක් මට දුලා කියන අයගේ නම දුලා. දුලාංජලි කියන එක කෙටි කරනවා මම. දුලා මට කියනවා දිනේෂ් අපේ ලස්සනම කාලේ ඔයා මගෙන් යාළුවෙන් අහන කාලේ කියලා. ඕන මාදර කතාවක ඒ ලස්සනම කාලේ තමයි මුල්ම කාලේකින් කියන්නේ අනිත් කාලේ යක්කු වගේ කියලා. හැබැයි ආදරේ මෝදු වෙන කාලේ හරි ලස්සනයි. මගේ ජීවිතේ දිනලා තියෙනවා නොදුටු පෙම්වතියක්. දුලා මුණ ගැහෙන්නත් කලින් අනිත් ප්‍රේම කතා මුණ ගැහෙන්නත් කලින් හැම කෙනෙක්ම ආදරය කරනවා තමන්ගේ අනාගතයට. ඒකනේ පුංචි දියණියෝ බෝණික්ක වරගෙන සාරි ඇඳගෙන තමන්ගේ අනාගතේ මුලින් හදා ගන්න හදන්නේ. ගේ වටේට අම්මික් වගේ එහෙම එහෙම යනවා අර බෝණික් කර දසවද දිදී. ඒ තමන්ගේ අනාගතයට ආදරය කරන නිසා පිරිමි අපිත් එහෙමයි. මගේ ජීවිතේ තිඳලා තියෙනවා නොදුටු පෙම්වතියක්. මේ නොදුටු පෙම්වතිය ගැන මම එක එක දේවල් ඉඳලා තිනවා. ඇයි මේ වගේ ඇති? ඇයි මේ වගේ ඇති? මේ පෙම්වතිත් නෙමෙයි ඇත්තට මම ඒ කාලේ හිතනවා මේ මගේ බිරිඳ මෙහෙම වෙයි මෙහෙම වෙයි. ඉතින් මම මෙහෙම වාහනයක් ගන්නවා. එයාට මෙහෙම එකක් අරන් දෙනවා. මගේ ගෙදර මේ වගේ වෙයි මේ වගේ වෙයි. අපේ දරුවෝ මෙහෙම වෙයි මෙහෙම වෙයි කියන හීනේ මගේ තිබ්බා. ඒ හීනේ මම විශ්වාස කරන නරක එකක් නෙමෙයි කියලා. ඇයි ඔය හීනේ තමයි අපේ ජීවිතේ ඉස්සරහට කරකවන්නේ කරත්තර උදේ වගේ. ඉතින් මේ නොදුටු පෙම්වතියක් ගැන ලියවෙන සහ නොදුටු පෙම්වතියක් ගැන කියවෙන ගීතයක් මට මුණ ගැහුණා. මේ ගීතෙට එක එක વિચાર තියෙන්න පුළුවන්. හැබැයි මගේ මනසේ ගොඩනැගුණු વિચારය තමයි මේ ගීතය ගයන්නේ නොදුටු පෙම්වතියකට කියන එක. තමන්ගේ අනාගතේ තමන්ගේ මනසේ ඇඳෙන එක හරි ලස්සනයි. ඉතින් මේ ගීතය අහද්දිත් මම එක පාරට මගේ අර පුංචි කාලේ පණ්ඩිතයා වගේ අනාගතේ මවමව ඔයේ හිටපු කාලෙමට ආයෙම ඔළුවට එනවා. හැබැයි මං තාමත් ඒ කාලේ ආදරේ. ඒ කාලේ මවපු හීන තමයි අද මම විඳින්නේ. ඒ නිසා ඒ හීනේ නැවත මතක් කරගන්නත් එක්ක රෑ 10යි ගිය 10යි තුලින් ඊළඟ ගීතේ වෙන් වෙන්නේ ප්‍රාතිහාරී. අංක 7 ප්‍රාතිහාරී නුරාගෙන සාරි මෙවි පේන චන්ද්‍ර
සිත පාරා පැසිනා සීමනේ සිතයිගි පානා දැසිනා සිහිනයායේ සරාමා එනවාදුමා සේයා ප්‍රමහිනේ සුභාගේ ඔබ වෙත ගෙනාවේ ඉස්සර වගේ තේකොළ තම්බන්න ඕනේ නැහැ ඇදි ගැනගෙන පිටිසීනි දිය කරන්න ඕනේ නැහැ බියෝඩේල් හැඳි දෙකක් උණු වතුරට එක් කරන්න තත්පර 30කින් ස්වාභාවික කිරිතේ රස විඳින්න බියෝඩේල් එක්ස්ප්‍රෙස් කිරිතේ මම නගරේ රැකියාව කරන ගමේ උපන් මිනිසෙක්. මං ගමට හරි ආදරේ. මගේ ජීවිතේ ගොඩාක් අද්දකීම් ගමෙන් මුණ ගැහුණා. මම විශේෂයෙන් මතක් කරන්නේ අම්මලාගේ මහගෙවල්. ඒ මහගෙවල් තිබ්බේ ගමේ තිබ්බ සුන්දරත්වයට මං අදටත් ආදරේ කරනවා. සමහර වෙලාවට නිර්ව්‍යාජ හිත් බහුතරය මුණ ගැහෙන්නේ ගමෙන්. ඒ අයම තමයි නගරෙත් ඉන්නේ. ඒකට අපිට නගරේ සමහර ලාවට මුණ ගැහෙන නිර්ව්‍යාජ හිත්වල මූලය හොයාගෙන ගියාම ඒ අය ඉන්නේ ගමේ. මම ගමට ආදරේ. ගමේ මිනිහෙක් විදිහට මම ගමේ ඉන්න දරුවන්ගෙන් ඉල්ලනවා කවදා හරි නගරය තරණය කරන්න නම් ඉතල ගමට ආදරේ කරන්න.
ඊට පස්සේ ඉබේටම ඔයාලට ලැබෙවි නගරයේ ඉහළ තැනක්. එතන ඉඳගෙන ගමදී ආදරෙන් බලන්න. ඉස්සර මම කුරුණෑගල පන්ති යනවා. අදත් යනවා. යන්නේ ගුරුවරයෙක් විදියටනේ. වගකීම් ගොඩක් එක්ක. හිත 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 උගන්නන පාඩම් ගැන හිත හිත ළමයින්ගේ අනාගතය ගැන හිත හිත වගකීම් සහිත කෙනෙක් විදියට තමයි මම අද කුරුණෑගලට යන්නේ. ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ කාලේ සාමාන්‍ය පොත් දෙක තුනක් අතේ තියාගෙන ෂර්ට් එකක් ඇඳලා ෂර්ට් එක උඩින් දාලා බාට කෑලි දෙකක් දාගෙන බණ්ඩ මාමගේ කඩින් ප්ලේන් ටියක් බීලා තමයි කුරුණෑගල අපි නගරේ සැරිසරන්නේ. ටියුෂන් පන්තිවල එහෙම ඉන්නකොට මම දකිනවා මගේ ෆිසික්ස් පන්තියේ කෙළවරේ ඉන්නවා සුරංගනාවියක් වගේ කෙල්ලෙක්. මට මුල් කාලේ නම් මේ කෙල්ල සුරංගනාවියක් විදිහට පෙනුනේ නැහැ ඇත්තටම. මේ ගැනලා මෙයා මට එහෙම පේන්න ගත්තේ මගේ එකම බංකුවේ ඉන්න යාළුවෝ කියන දේවල් වලින්. පස්සේ මේ ගැනලා මට මගේ හිත යනවා. ඊට පස්සේ මේ ගැනලා මෙයා වෙනුවෙන් මම අඳින්නේ පළඳින්නේ ඉඳන් එතනින් පස්සේ මටයක් වෙනස් වෙනවා. මම බලනවා හැමදාම කණ්ණාඩියෙන් මම ලස්සනද කියලා. අර කැත කළු කෙට්ටු කොල්ල. නමුත් මම බලනවා මම ලස්සනද කියලා. ඉතින් මට ලස්සනට පේනවා. ඒක ඉතින් සමහරට ඇස්වල දෝෂයක් වෙන්නත් පුළුවන්. ඉතින් මම බලලා කුරුණෑගලට යන්නේ මේ ගැන්ලම එයි කියලා හිතලා. ඊට පස්සේ දවස් කීපයක් මම මෙයාද කතා කරනවා. ගෙවල් කෑගල්ලි කියනවා. කවදාරි මම හිතනවා ඒ කාලෙත් මගේ හීනයක් තිබ්බා ටියුෂන් ගුරුවරයෙක් වෙනවා කියලා. ඉතින් මං හිතුවා එදා කෑගල්ලෙන් ටියුෂන් පටන් ගන්නවා කියලා. දෛවය සමහර තැන්වලට අපි වෙක්කගෙන යනවා. මගේ පළවෙනි පන්තිය බීවෙන් කෑගල්ලෙන්. ඉතින් ඒ වගේ මේ ගැනළම එක පාරට විභාගෙට මාස කීපයක් තිලා අතුරුදහන් වෙනවා. පන්ති එන්නේ කොයිදකින්ද මන්ද හොයාගන්න බෑ. ඊට පස්සේ කවුදෝ කෙනෙක් මම මේ කෙනා ගැන අද කියන්නේ නේ දවසක කියන අවස්ථාව වේවි මට මේ ගැනළම එක ඇඩ්‍රස් එක හොයලා දෙනවා. අද වගේ ටෙලිෆෝන් නම්බර්ස් වලට කලින් ඒ කාලේ ඇඩ්‍රස් තමයි එන්නේ. මම හිතනවා විභාගය ඉවර වෙලා කෑගල්ලේ ගම් ගම් පීරලා මේ ගැනළම හොයනවා කියලා. එච්චර වීරයක් මට කොහෙන් ආවද මට හිතාගන්න බෑ. නමුත් ආයේ මං කල්පනා කරනවා ඒ කාලෙත් මගේ ජීවිතේ ඉරණම්කාරිය තාම මට මුලගෙලා නෑ. දුලා මගේ ජීවිතේට ඇවිල්ලා නෑ. සමහර විට ඒ කාලේ අත්දැකීම් නැති කොළු ගැටයන් නිසා මේ හිතුණා වෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඒ දැනෙන ආදර කතා හැබෑන වුණත් හරි සුන්දරයි. මං දැක්ක සඳවතිය බලාකුලකට මුවා වුණා. රිද්ම ඒ විදිහටම සඳවතියක් ගැන කියනවා. මම රිද්මෝ දකින්නේ ශ්‍රී ලංකේ සංගීතයේ අනාගතයේ තනන කෙනෙක් වගේ කියලා. රිද්මගේ සඳවතිය මගේ සඳවතියට සමානයි. අහලින් අංක 6 සඳවතිය ඔබ මගේ වයයි කියලා මං අහසවලා උන්නා
සුන්දර මුණ පැසීම ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මතුගල. ඔබ අහුම්කන් දෙන්නේ සියත FM රෑ 10 ගේ 10 වැඩසටහනට. මම ජීව විද්‍යා දේශක දිනේෂ් මතුගල. මේ වෙලාව අපි දන්නවා බොහෝ ගීත ලෝලී හිත් සැනසෙන වෙලාවක්. මේ ගීත සංගීත ලෝලී හිත් වලට දැස්සක් වහිනවා වගේ. අපි තව ගීතයක් හොයාගත්තා. මේක මේ මගේ ජීවිත කතාව නැවත කියවෙනවා වගේ තියෙන චිත්‍රපටයකින් මම උපුටාගත්තු ගීයක්. මම මේ චිත්‍රපටයේ කියවෙන මහා චරිතය නෙවෙයි. හැබැයි සියලු දෙනාගේම චරිතය කියන්නේ එක්තරා කතාවක්නේ. ඉතින් මේකත් මගේ කතාවට ආසන්නව යනවා. මේක ගුරු කියන චිත්‍රපටයේ ඓශ්වර්යා රාය සහ අභිෂේක් බච්චන් හරි ලස්සනට තමන්ගේ රංගන කුසලතාව එකතු කරන වෙලාවේ කියවෙන ගීතයක්. ඒ.ආර්. රහමාන් මාත්මය තමයි මේ ගීතය කියන්නේ. මේ ගීතය ආත්මයට සංගීතය දනවනවා. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් නේ. හින්දි කියන එක නොතේරෙන සියලු දෙනාටත් මේ ගීතේ රස විඳින්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් භාෂාවක් බලන්නේ ගීයක් රස විඳිනකොට මට සිංගප්පූරු ජාතික ගී හරි කමක් නැහැ, ලස්සන නම් මං අහනවා. දැන් මේ ගීයත් ඒ වගේ හරි ආත්මය අවදි කරවන සුළුයි. මේ ගී අවසාන කොටසට මම හරි කැමති සබ්ටයිටල්ස් දාලාම අහලා තිනම කීපවතාවක්. මේකෙදි මේ ප්‍රධාන නළුවා, ඒ චරිතය හැටියට යා ව්‍යාපාරිකයෙක්, එයාව අතහැරලා එයාගේ බිරිඳ ගෙදර යනවා. පුංචි දබරයක්. ඉතින් එහෙම වෙනවනේ. ගෙදර ගියාට පස්සේ ආපහු එයා එක්කෙන් යනවා. මේ පිරිමියා ගියාට පස්සේ මේ ගෑනු මොනවා වුණත් ඒ පිරිමිය ගැන හිතමින් ඉන්නේ. ඕනම ආදර කතාවක පුංචි පුංචි විරසක වීම නැවත ආදරය අලුත් කරනවා. හිතමින් ඉන්න වෙලාවේ මේ පිරිමි ආපහු මේ ගෙදරට එනකොට ඉවසුම් නැති වෙන මේ කාන්තාව දුවගෙන ඇවිත් බොහෝ වැළඳ ගන්නවා. මේ ගීතය ඔබ සවන් දෙනකොට මේ සිදුවීම මතක් කරගන්න. මේ වෙලාවේ මේ තරුණ ව්‍යවසායකයා, මේ තරුණ ව්‍යාපාරිකයා දියුණු වෙමින් පවතින වෙලාව, ඔහුගේ ජීවිතේ කරදර එන වෙලාව, ඒ වෙලාවේ බිරිඳ තමන් අතහැරලා ගෙදරට යාම කොච්චර ඔහුගේ හිත රිදවන්නේ නැද්ද? හැබැයි ආදරය නැවත මෙයා එකතු කරන වෙලාවේ මේ බිරිඳ ඔහුව වැළඳගෙන කියනවා, මුළු ලෝකෙ එක්කම රණ්ඩු වෙන්න, මුළු ලෝකෙ එක්කම තරඟ කරන්න, හැබැයි මාත් එක්ක කරන්න එපා. එතකොට පිරිමි කෙනා ඇයගේ හුස්මට මේ විදිහ වාක්‍යයක් එකතු කරනවා. කියනවා, ඔයා මාත් එක්ක ඉන්න, ඔයා මාත් එක්ක හිටියොත් මුළු ලෝකෙ එක්ක උනත් මං තරඟ කරලා දිනාවි. ඇත්ත කතාව, සියලුම සාර්ථක පිරිමියෙක් පිටුපසම එක්තරා ගැහැණු ආත්මයක් ඉන්නවමයි. ආදරණීය ගැහැණු ආත්මයක් එක්ක තමයි ජීවිත කතා සාර්ථක වෙන්නේ. ඉතින් මේ ගීතය අහලෙමු. අහන අතර අර මං කීව කතාව හිතින් මවන්න ඔබට දැනෙවි. අංක 5. tere bina beswadi beswadi ratiya o sajna, tere bina beswadi beswadi ratiya o sajna, ho rukhi re o rukhi re kaantu re kaate kaate na, tere bina beswadi beswadi ratiya o sajna, tere bina beswadi beswadi ratiya o sajna, ho सजना सजना काटे काटे ना काटे ना काटे ना तेरे बिना, तेरे बिना बेसुआदी रहती है वो सजना, हो
राजा कटे ना रतिया सुहादी रतिया ओ सजना रूखी रे ओ रूखी रे काटो रे काटे काटे ना ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මතුගල. ගොඩක් වෙලාවට ආදරෙන් පෙරදුනාම පිරිමි විඳවනවා. ඒ විඳවන විඳවීම පිරිමියෙක් නිසා මම දන්නවා. ආදරෙන් පරදින එකක් වෙනම සටන් කරන්න ඕන වෙලාවක්. ඒකෙදී ඒ සටනින් සමහර දුර්වල හිත් පරාද වෙනවා. හැබැයි සමහර හිත් මේ සටනින් දිනන්නේ එක එක විදියට අමුතු විදියට කල්පනා කරලා ඒගොල්ලෝ හිත හදාගන්න පාවිච්චි කරන චෛතසික මෙවලම් හරි අමුතුයි. මට එහෙම ගීතයක් අහම්බෙන් මුණ ගැහුණා. මේක මුණ ගැහින්නේ දවසක් මගේ පන්තියේ පිරිමි ළමයෙක් ඉන්නවා. හරි මේ අහිංසකයි මුව පැටියෙක් වගේ. මට මේ කොල්ලව දකින්න හැම වෙලෙම හිතෙන්නේ එහෙම. මේ කොල්ලා ඇවිල්ලා මෙයා ඉස්සල්ලාම මං ඉස්සර අඬලා විස්තරයක් මට කියද්දී මේ කතාවේ තියෙන ඊළමයා මට කියපු කතාවේ තියෙන ඊළමයාගේ පෙරදුණු ආදර කතාව ගැන සර් මට දැන් පාඩම් කරගන්න විදියක් නැහැ. මට මේ ළමයා මතක් වෙනවා. මං හිතුවා දැන් ඔයාට මතක් වෙන වෙලාව ඔයා හිතන්නේ පතන්නේ කොහොමද පුතා? සර් මම මෙයාලා මගේ ළඟ හිටියනම් මෙහෙම වෙයි කියලා හිතලා හිත හදාගන්නවා කිව්වා. මං කිව්වා ඕනම දෙයක ආස්වාදයේ සිහි කරද්දී පුතේ දුක වැඩි. ඔයා ඒ ගැන ළමයා ඔයත් එක්ක හිටියොත් මෙහෙමයි කියලා හිතන්නේ නැතිව නැගන්නේ නැහනේ. නැතුව ඉද්දි මම කොහොම මෙන්න මේ විදිහට හිත හදා ගන්නවා, මගේ අනාගතේ මම මෙහෙම හදා ගන්නවා කියලා ඊට වඩා වැඩි ඉලක්කයක් ඔයාගේ හිතට දෙන්න. එතකොට ඔයාගේ හිත ඊට වඩා ලොකු ඉලක්කයකට පෙළඹෙනවා. අපේ හිත හරි දක්ෂයි, අපේ හිත හරි අවස්ථාවාදී. වාසිය පැතර නැමෙනවා. අපි වඩාත්ම කැමති දේ හිත වළඳ ගන්නවා. මං කිව්වා හිතට වෙනම ඉලක්කයක් දෙන්න. ඒ ඉලක්කයට ඔයාගේ හිත ඉක්මනට නැඹුරු වෙයි කියලා. අනේ මේ කොල්ල දවස් කීපයකින් හිත හදාගෙන සතුටින් hina vela මාත් එක්ක කතා කළා. පන්ති අවසාන දවසේ පිකතු වෙන ලස්සන වැඩසටහනක් කරන හැම ළමයෙක් වගේම සින්දුවක් කියන මොන හරි දෙයක් කරනවා. මේ පුතා පැත්තක් බලාගෙන ලස්සන ගීතයක් කීවා. ඒක හැංගීමෙන්ම කියපු නිසා මට ඒ ගීතය ඉච්චරටම හිතට වැදුනා. මේ කොල්ල කියනවා රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. පිරිමි ආදරෙන් පෙරදුනාම සමහර විට අනේ මේ ගෑනු ළමයා මගේ ළඟ හිටියානම් කියලා හිතලා හිතාදා ගන්නවා. සමහර අය ඊට වඩා ආදරෙයිනේ සඳට, ඊට වඩා ආදරෙයිනේ තරුවලට, තනිකමට. ඒ තනිකම සඳ තරු තමන්ගේ ජීවිතේ ලස්සන කරන දේවල් වලට කවි ලියලා සමහරට ආදරෙයි අමතක කරන්න හදනවා. ඒත් මම දන්නවා මේක රබර් බෝලයක් වගේ වතුරේ යොබාගෙන ඉන්න පුළුවන්. අතහැරපු ගමන් නැවත උඩ එනවා. ආදරෙන් පෙරදුණු හිත් සියල්ල සුවපත් වෙන්නත් එක්ක ආයෙත් අපි ආමු රාත්‍රිය මනරම් කියා. අංක 4 රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. Thank you.
පද ගයා දැස් දෙකුණේ තිත තියා නුඹත් රැනි දිවරාගෙන ඇති මාත් උඹ ළඟ නැති නිසා සමහර ගීත තියෙනවා ඒව අහන්නේ අපි ඇයි කියලා අපිවත් දන්නේ නෑ. ලොකුවට තේරුමකුත් නෑ. අර්ථ ලොකුවට විමසීමකුත් නෑ. සමහර විට පද ලොකුවට තේරෙන්නෙත් නෑ. ඒ තරමටේ ගීතේ තනුව ලස්සනයි. මට මුණ ගැහෙනවා මම 6 වසරේදී ගීතයක්. පිස්සුවෙන් වගේ කාලේ අහනවා ආදරය ගැන හැඟීමකුත් නෑ. විරහාවක් ගැන දන්නෙත් නෑ. හැබැයි ඒ කාලේ තියෙනවනේ කැසට්. දැන් මේ CD තියෙන්නේ. අපි ඉදර තිබ්බ රෙකෝඩ් කරන්න පුළුවන් කැසට් එකක් මම දැන් මේකෙන් මේක රෙකෝඩ් කරනවා ටීවී එකේ මේ සින්දුව යනකම් ඉන්නවා බලාගෙන ඉන්නවා කුරුමානම් අල්ලල්ල මේ සින්දුව යන ගමන් ටක් ගාලා පැන්නා රෙකෝඩ් කළා රෙකෝඩ් කරනකොටම ඔන්න බල්ලා පුරාගෙන එනවා ඔන්න එක්ක අපේ අම්මා හරි අප්පච්චි කෑ ගහගෙන එනවා ආයෙ රෙකෝඩ් එක අවුල් වෙනවා ඉතින් ආයෙ ඉන්න ඕන ටීවී එක දිහා බලාගෙන මේ සින්දුව යනකම් ඉතින් හිතා ගන්න පුළුවන් ද කොච්චර කට්ටක් කාලා හපු සින්දුවක්ද කියලා එහෙම කට්ටක් කාලා හපු ගීතය දැන් සියතෙන් ප්ලේ වෙනවා ඔන්න දැන් මම මේ ගීතේට ආසා වෙන දෙයකට නෙවෙයි මේ ගීතේ පද ලස්සනයි. දැන් තමයි ඒක තේරෙන්නේ. හැබැයි පුදුමාකාර ලස්සන තනුවක් තියෙනවා. මේ තනු නිර්මාණ කොහොම මේ මෙලඩීස් මේ නිර්මාණකරුවන්ගේ හිතට එනවද කියන එක මට අදටත් හිතාගන්න අමාරුයි. රාණීදු අශාන්ති. මේගොල්ලන්ගේ ස්වර්ණමය යුගයේ ගැයුණු ගීයක්. අපි අහලා බලමු. ඔබ මගෙමයි. අංක 3. Sitina dura, la 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 la
ජනප්‍රිය ජීව විද්‍යා දේශක දිනේෂ් මතුගල. මම සාමාන්‍යයෙන් මගේ පන්තිවල ළමයින්ගෙන් විවෘත ප්‍රශ්න අහනවා. මගේ පන්තිවල දරුවෝ මට ආදරේ ගොඩක්ම සමහරට ඒක වෙන්න පුළුවන්. කිසිම දෙයක් හැංගි හොරානේ හරි විවෘතයි අපි හැමෝම. මගේ පන්තිවල දරුවෝත් ඒ වගේ. මම දවසක ඇහුවා ඇත්ත කියන්න ඔයාලා ඔය එක එක සම්බන්ධකම් පටන් ගන්නේ මුලින්ම හිත දිහා දැකලාද මූණ දිහා බලලාද? එතකොට සමහර කොල්ල දෙනා උත්තර ඒවා ඉතින් ඇත්තටම මේ විදිහට ලංකාවට මෙහෙම කියන්න අමාරුයි. නමුත් සමහර ළමයි ඇත්ත කියනවා. ඇත්තටම සර් මූණ දිහා බලලා. ඒ කියන්නේ මේ රූපයට තමයි මුලින් බැඳෙන්නේ නේද? සමහර විට හිතේ ස්වභාවය රූපේ ඇඳෙනවා. මම මෙහෙම චරිතයක් දැකලා තියෙනවා. සමහර අපිට මුණ ගැහෙනවනේ දැක්ක ගමන් එපා වෙලා යන දවසම මුස්පේන්තු වෙලා යන මූණවල තියන අය ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි මිනිස්සුගේ වැඩත්. හැබැයි මේ මූණේ තියෙන කැත ලස්සන ගොඩක් වෙලාවට ප්‍රසන්න අප්‍රසන්න බව මේ හිත හරහා එනවා කියන එක කෙසේ වෙතත් රූපයට තමයි බැඳෙන්නේ. සමහර සංසාරගත ආදර කතා ආරම්භ වෙන්නේ මූණ දිහා බලලා. ඒ පෙනුමට තමයි ආකර්ෂණය වෙන්නේ. නමුත් මේ ආකර්ෂණය අපේ තියෙන සමහර කුසලතා යටපත් කරනවා. සමහර වෙලාවට ආදර කතා ගොඩනැගිලා තමන්ගේම ජීවිතේ තමන් ගොඩනගාගත්තු තමන්ගේ හැකියාවල් සියල්ලත් නැති වෙන වෙලාවල් තියෙනවා. සමහර දේවල් ඒ වගේ. ඉතින් මට ගියක් මුණ ගැහෙනවා තමන් ගොඩනගාගෙන හිටපු තමන්ගේ හිතේ තියෙන සමාධිය, තමන්ගේ හිතේ තිබ්බ ඒකාග්‍රත් බව ඔබ දැකීමෙන් මට නැති වුණා කියලා. අර අපි කියන්නේ සමහර හිමාලයේ තාපසයෝ ඉන්නවා කියලා නාරිලතා මලක් දැක්කට පස්සේ මේ මොනවද වෙන, ඒ කියන්නේ මේ දැහැන් බිඳෙන, ඒ වගේ වෙන්න ඇති. සමහරට මේ ගීත රචකයා මේ කියන උත්සාහ ගන්නේ. නමුත් මේකේ තියෙන තනුව, මේකේ තියෙන වචන, ඒ වගේම මේකේ තියෙන මැද්දේ තියෙන රැප් එක, සමහර අය හිතනවා අපි ළමයින්ට අවවාද දෙන ගුරු වරුන ගමන් රැප් අහන්නේ නැහැ කියලා. අනේ නෑ, මං කලින් කීවේ ලස්සන නම් සිංගප්පූරු ජාතික ගීයත් එක වගේ මට. හැබැයි මේකේ මේ ඇහෙන පදවැල්, ඒ වගේම මේකේ තියෙන මේ තනුවට මම අදටත් ආදරේ. මොකද මේ ගීය ලොකු පණිවිඩයක් දෙනවා. ඒ නිසා ආදරේට ආදරේ කරන්න, ආදරෙන් සැනසෙන්න. හැබැයි ආදරේ නිසා හිතේ ගොඩනගාගත්තු හැකියාවල් වලට මැරෙන්න දෙන්න එපා. අංක දෙක රවි ජේ චරිත දොරවන්නම් වලලු හඬට මම මත් වෙන්නම් නිල වරලවාසිනගන්නම් කීන මව මට කතා කරන් ලෞකික සැප කාලය කදමි මක්නි පනෙට පිවිසන පංචස්කන්ධයක අස්තිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසක්ම වියනු පදකින්න පෙර ඔයාගේ ලපටි ටොමර දෙක පුල තුහින වැටි දිලිසෙයි ගන අඳුර මත රසට නොපෙනෙන පර දෙක සුන්දර පවකින්ද කුමට ඔයාගේ රුව දැක විදුනා මගේ සම වැදි සිටි දැහැන මේ දුකලක් කැලපිලා සමදිටිය මගේ අද නතර ඔයාගේ නෙතු මුල මගේ හේතු වල කොළු වෙලා අඳව අතර මග කිමද තඳ කුලියේ කුලිට පස සිලය පස කදම පිට නැසෙන රූපයක සොබා එතර වෙන මන්දිය සසර මග පෙරට ඔයා ඇවිතද දුස්නා වක් වෙලා නිල දැස හා දොඩවන්නම් වලලු හඬට මම මත් වෙන්නම් නිලවරලවා
11:05 වේලාව ඔබ වෙත ගෙනාවේ ශ්‍රී ලංකාවේ වාසිදායකතම මොබයිල් පස්ගියොම් පැකේජ් ඩයලොග් පවර් ප්ලෑන් එකක් ඔබත් අදම ලබා ගන්න. රුපියල් 1000 සිට තෝරා ගැනීමට unlimited plans රැසක්. දශමතකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා ජීව විද්‍යා දේශක දිනේෂ් මතුගල. රෑදාය ගීදාය කියන්නේ මට මුණ ගැහුණු හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. මේක මූණිච්චාවට නම් කියන එකක් නෙවෙයි. ඇයි දන්නවද? මම මාව සම්බන්ධ කරගන්න ඉෂාරා. ඉෂාරා මට කතා කරනකොට මම ඇහුවා නංගි කොයි කාලෙන් එහා කියවුන සින්දුද කොයි කාලෙන් මෙහා කියවුන සින්දුද කවුරු කියන ඒවද කියලා මට කියන්න. මොකද සමහර වැඩසටහන් වල ඒ වගේ ෆිල්ට්‍රේෂන් එකක් තියෙනවා. ඒෂාර මට කියනවා සර් සවුන්ඩ් කොලිටි නම් කමක් නෑ ඕනම ලස්සන සින්දුවක් ප්‍රශ්නයක් නෑ මමත් හරි ආස යන්නේ වගේ හිතට නිදහස දෙන්න කනට මිහිරි වගේම හිතට මිහිරි වෙන්න ඕන පෑදාය ගියදාය යන හැම කෙනෙක්ම මම දන්නවා මේ මිහිරියා විඳින බව ඉතින් සියත මේ කරන කාර්ය මේ කරන ප්‍රෝග්‍රෑම් එක සාර්ථක වෙන්න කියලා මම මුළු හදවතින්ම සුබපතනවා සියලුම කාර්ය මණ්ඩලයටත් ඒ වගේම හිතාදර ඉෂාර නංගිටත් මම අන්තිම ගීතේ හැබැයි මේ ෂෝ එකේ නම්බර්ස් 90 පළවෙනි ගීතය පළවෙනි තැන මම දෙනවා මගේ රටට අපි හැමෝම මේ පය ගහලා ඉන්න මහ පොළොව පුදුමාකාර ගුණවත් අපි තව අවුරුදු 10කින් මේ ගීතේ YouTube එකේ හරි කොහේ හරි වෙබ්සයිට් එකේ තියෙන තැනක කමෙන්ට් සෙක්ෂන් එක දිහා බැලුවොත් අපිට තව අවුරුදු 10කිනුත් අපිට මේ කමෙන්ට් සෙක්ෂන් එක එකතු වෙන්න පුළුවන් එච්චරට මේ ගීතේ කවදාකවත් මියදෙන්නේ නැති අමරණීය ගීයක් අමරණීය ගී බොහෝ විට ගයන්නේ අමරදේව මහත්තයා. ඉතින් මම තෝරගත් එතුමා මගේ ආදරණීය රට ගැන කියන ගීතය අවසන් ගීතය එහෙම නැත්නම් මේ ෂෝ එකේ පළමු ගීතය විදිහට තියාගන්න. රත්නදීප ජන්මභූමියේ මගේ රටටත් ඒ වගේම මගේ රටේ ජීවත් වන අහිංසක මිනිස්සුන්ටත් ඔබ සියලු දෙනාටත් වාසනාවන්ත අනාගතයක් පතනවා. මම ජීව විද්‍යාව දේශක දිනේෂ් මුතුගල නැවත දවසක පුංචි රටේ කොහේ හෝ අපි මුණ ගැහෙමු. ඔබට තෙරුවන් සරණයි. අංක 1 රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි ආදි සිංහරේ ඒ වීරකමිනු තුන්දේ සායු උදාරු මාතෘභූමියයි මාතෘභූමියයි මානිකසෙ බොලෝ ගැබේ නිධානවි ආදිත්‍යසේ බොලෝ ගැබේ නිධානවි ඇත් 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 ඇත්
ಸದಾಯಿರಾತ್ರಿ ರೆಡ್ ಐ ಕೀ ದಾಯ